ආයුබෝවන් සාරධර්ම තුලින් තිබෙදිනු දැන්නික් අපේ කමේ සෙනෙහසක සත් දිනක තොරතුරු සාරාංශය වියමන් සතිපුවත්ත සමගින් අදත් ඔබ හමුවන මම නදීක කරුණානායක ප්‍රථමින් පුවත්ත සිරස්තල මිහි මව නැල වූ රුක් රෝපණය නිමිති ගලට S5 තෙවසරේ අභිමානය වැව් බැඳි රටින් පෑයූ හද බැඳි ලේකිකාව දරුවන් වෙනුවෙන් පෙරට ආ අවිස්සාවෙල්ල අසීරු කාලයට සීරුවෙන් සූදානම් බ්‍රැන්ඩික්ස් හරිත තිරසර ගමන් මඟ කියන්නේ හරි අපූරු සංකල්පයක් මිහිතලය ජලතලය වාතලය සුරකින්න මේ මෙහෙයුම දශක දෙකකට ආසන්න කාලයක තිරසාර ගමනක් ඉතින් මේ ගමනේ තවත් සුන්දර සිහිවටන කාර්යයක් පසුගිය දාසේ දිනා ඔබ දන්නවනේ ලෝක පරිසර දිනය යෙදී තිබුණේ ජූනි මාසේ 5 වෙනිදා කියලා ඉතින් ඒ නිමිත්ත වෙනුවෙන් පරිසර දින නිල සැමරුම් උත්සවය පසුගියදා රමුක්කන ආයතන පරිශ්‍රයේදී පැවැත්ුණා. ලෝක පරිසර දිනයේ වෙනුවෙන් ආයතන භූමියේ අක්කර 10ක් පුරා පැල 3000ක් රුක් රෝපණය සිදු කිරීම මේ දින සිදු වුණා. මේ සඳහා බ්‍රැන්ඩික්ස් සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා ශාඛාවත් අත්වල් බැඳ ගැනීම විශේෂ සිදුවීමක් වුණා. ඊට අමතරව පින්නවල ජාතික පාසල හා පොලිසිය නියෝජනය කරමින් බොහෝ සම්භාවනීය පිරිසක් මේ සඳහා පැමිණ සිටියා. මෙහි මවට ආදරයෙන් දායාද කළ මේ අපූර්වතම හරිත වන වගාව අනාගතයේදී මහා වනස්පතියක් වේවායි වියමන් ටීවී අපි ප්‍රාර්ථනා කරනවා. 1970 වර්ෂයේ ආරම්භ වුණු 5S සංකල්පය අද ලෝකයේම ආක්‍රමණය කර අවසන්. කාර්යක්ෂමව කටයුතු සිදු කිරීමට යොදාගත හැකි ක්‍රමවේදයක් ලෙස මෙම සංකල්පය ප්‍රචලිත වුණා. පසුගියදා නිවිතිගල ආයතනයේ සමාජික සමාජිකාවන් මේ සංකල්පය නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුලට රැගෙන ගියේ ඔවුන් සතු දැනුම බෙදා හදා දෙන්නට. 5S සංකල්පය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල ස්ථාපනය කරමින් ගුණවත් සේවාවක් ලබා දීමට පහසුකම් සැපයීම මෙහි අරමුණ බවට පත් වුණා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමිය ප්‍රශංසාත්මකව අපව අගය කිරීමටත් අමතක කළේ නැහැ. බිරාලන්තේ කිව්වම බ්‍රැන්ඩික්ස් අපි හැමෝම දන්නවා වෙනස්ම විදිහේ වැඩ කරන තැනක් කියලා. මේ ආයතනය සුන්දර පරිසරයක හරි අපූර්වට නිර්මාණය කරලා තියෙන නිසාම දුටුවන්ගේ නෙත් සිත් පිනවන තැනක් බවට පත් වෙනවා. මේට අවුරුදු 3කට කලින් රඹුක්කන ආයතනයේ තිබුණි පින්නවල ප්‍රදේශයේ. නව නිවහනකට පැමිණ වසර 3ක් ගත වීම ඔවුන් පසුගියදා ඉතාම ඉහළින් සමරනු ලැබුවා. පරිසර හිතකාමීත්වයට සැකසුණු මේ පරිසරය තුල සමාජික සමාජිකාවන් වසර 3ක කාලයක් ඉතාම සතුටින් තම රැකියාව කරන බව ඔවුන්ගේ වැඩ කටයුතු වලදී අපිට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. මේ සැමරුම් උත්සවය වෙනුවෙන් බ්‍රැන්ඩික් සමූහය නියෝජනය කරමින් ප්‍රධානින් බොහෝම දෙනෙක් එහා සම්බන්ධ වුණා. නොඑක් අංගයන්ගෙන් විසිතුරු වූ මේ උත්සවයේදී කාගෙත් net sit පැහැරගත් අවස්ථාව වෙන්නේ සමාජික සමාජිකාවන්ගේ නිර්මාණශීලී චිත්‍ර ප්‍රදර්ශනය. නර්තනය, ගායනය, වාදනය බොහෝ දෙනාට හැකියාව ලැබෙන්නේ උත්පත්තියෙන්. උත්පත්තියෙන් ලැබෙන මේ හැකියාව කැපවීම උත්සාහය මත දිදුලන තාරකාවක් වන්නට අවස්ථාව උදා කර ගන්න. ඒ වගේම නිහඬව කලාකාමීව අදහස් ප්‍රකාශ කරන තවත් මාධ්‍යයක් තමයි ලේඛන මාධ්‍ය. ලේඛිකාවක් වීම ලේසි පහසු කාර්යයක් නොවන බව අපි කවුරුත් ඉතා හොඳින් දන්නවා. ඇහෙන පෙනෙන දේ අපූර්වට අකුරු කරමින් සිත තුන රූප මවන්නට හැකියාව තිබෙන තවත් අපූර්ව ලේඛිකාවක් අපිට පොළොන්නරුව ආයතනයෙන් හමු වෙනවා. පොළොන්නර බ්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් අංශය විදිහට අපි අපේ සමාජික මාධ්‍ය මාධ්‍යයෙන් වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් කරනවා. ඒ වැඩසටහන් අතුරින් අපි තෝරාගත්ත ගායනයට, නර්තනයට, රංගනයට සහ ලේඛනයට අති දක්ෂයින්. ඒ අති දක්ෂයින් අතරින් අපිට හමුණා නවකතා ලියන්න පුළුවන් නවකතා දැනටමත් දෙකක් ලියලා තියෙන තුන්වෙනි නවකතාවත් ලියන්නට ආරම්භ කරලා තියෙන අපේ සමාජික මාධ්‍යයක්. ඇය තමයි කැපුම් අංශය නියෝජනය කරන දිනේෂ ජීවන්ත කියන මාධ්‍යය. ඇය දැනටමත් ඇගේ දෙවැනි නවකතාව එළිදක්වන්නට තමයි සූදානම් වෙන්නේ. ඒ නවකතාව තමයි සිතංගනා. සිතංගනා කියන නවකතාව පොළොන්නර බ්‍රැන්ඩික්ස් ආයතනයේ අපි මානව සම්පත් අංශයේ විදිහට තවත් නොබෝ දෙනකින් සූදානම් කරන්න තියෙනවා. එය ලෝකයට එළිදක්වන්න. ඇය දැනට ඇගේ දෙවන නවකතාව එළිදක්වන්නට සූදානම් වෙනවා. ඇය නමින් දිනේෂ ජීවන්ත. වියමන් පුවත් තුලින් අපි ඇයට සුභාශිංසන එක් කරනවා. මල් කියන්නේ කාට කාට ළමින්ටයි පාට පාට. අපි දරුවන් උපමා කළේ සෑම විට මල් කැකුළුවට. ඒ නිසා මල් වගේ දරුවන් බොහෝම පරිස්සමට බලා කියා ගැනීමේ වගකීම වැඩිහිටි අප සතුයි.
එන්න වගකීම ඉටු කරන්නට පුංචි අත්වැලක් ලබා දීමක් සම්බන්ධයෙන් අපිට වාර්තා වෙන්නේ අවිසාවෙල්ල එක ආයතනයේ අධික ක්‍රියාකාරී සහ ඌන අවදාහන රෝගී තත්ත්වයේ පසු වන දරුවන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා එම ආයතනයේදී පැවැත්වුණා මෙවර වියමන් පුවත් තුළින් අපි ඔබ හමුවට ගෙනෙන්නට සූදානම් වෙන්නේ අවිසාවෙල්ල එක ආයතනය මගින් පවත්වන ලද විශේෂ වැඩසටහනක් පිළිබඳවයි අධික ක්‍රියාකාරී සහ ඌන අවදාන රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් රැකබලා ගැනීම පිළිබඳව මනෝ උපදේශ නිලධාරියන් සමග සාකච්ඡාමය ස්වරූපයෙන් තමයි මේ වැඩසටහන විකාශය කෙරුණේ. ඉතින් මේ වැඩසටහන අහගෙන ඉඳපු අපේ සමාජිකාවන් හුඟ දෙනෙක් එයාගේ තියෙන ගැටලු මෙහිදී මේ වැඩසටහනත් එක්ක සාකච්ඡා කරා. ඉතින් අපි ඉදිරියටත් අපේ සමාජිකාවන්ගේ දැනුම වර්ධනය කරන්නට මේ විදිහට මනෝ උපදේශ නිලධාරියන් සමග මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මම රංගන වඩුගේ ප්‍රාදේශීය වාර්තාකරු අවිසාවෙල් उत्साह ලෝකයේ අලුත්වෙමින් ඉදිරියට පැමිණේ. වෙනස්ම විදිහට හිතන ආකාරය ඉතාමත් සුන්දරව කියා දුන්නු. ජනප්‍රිය දේශකයෙකු හා ලේකකයෙකු වන කැලුම් වැලිගම මහතා. කැලුම් වැලිගම මහතාගේ දේශනය සඳහා ආයතනයේ සමාජිකාවන් ඉතා හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. අදට නියමිත වියමන් සතිපුවත්තේ පමණයි. සාරධර්ම තුලින් පිබිදුණු බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසක සත් දිනක තොරතුරු සාරාංශය. වියමන් සතිපුවත්ත සමගින් අපි යලිත් ලබන සතියේ තමයි. ආයුබෝවන්.